Biru FM. Mati dulu. Patirol, rasika-rasika abiyange, sit amandanandeta patkaramin. Trasaya, bhitiya, kutuhale ragat, enga kilipolayana, sangeeta rasayen piri. Master සාරිගම කන්නාගේ සංගීත අසපුව එතෙන් සිට මේ ළමයි කෝ දෙන්නම මෙහාට ආවනම් ඇවිල්ලා ඉඳගම්මු දේශපාලඥයෙක් රටකට කරන සේවාවට වඩා ආනන්දජනක සේවාවක් තමයි මේ සංගීතඥය කරන්නේ. අපි අද කර්ණාටික සංගීතයේ එන ජනසමෝදනී චාරුගේසි චාවස්පති කියන රාග දෙක ඉගෙන ගමු ඈ. දැස්රිමයි සංගීතයේ අද මොකද බං මේ මාස්ටර් අමුවෙන් සංගීතය උගන්වන්න හදන්නේ. ඒකනේ බං අර මාස්ටර්ගේ ඇස් රුවිතට ගිහින් දිව පැත්තට ඇදලා බෙල්ල කඩා පාත්ලා නැතුණාම උගන්වන එකේ අවුලක් තේනවා වගේනේ බං. මේ මාස්ටර් ආ ඔන්නම් හන්දිය පැත්තට ගිහිල්ලා ඇවිල්ලා පන්තිය කරමු. නෑ නෑ ඕන්නේ මම හිතාගත්ත ආයි මම ඔය තල්ලුව බාර් එකේ පස්පා ගන්නෑ කියලා. ගරු කඩයුතු කලාකරුවෙක් විදියට මම එතනට යන එක සුදුසු නෑ කියලා මටම තේරුණා. ඇති ආන්දන් ඒක තේරුණා. මොකද තේරෙන්නේ මෙච්චරක ගියේයි මාස්ටර්. ඊයේ තමයි ඉතින් උන්ගේ බඩු කලවම් කියලා මට මාට්ටුනේ. දැන් මම යන්නේ එබුව හන්දිය බාර් එකට. එතන බඩු හොඳයි බං. ඒක තමයි මම බැලුවේ සූකරයෝ කවදාවත් ජරාව අතරලා යෝගට් බිස්කට් වගේ දේවල් වලට මාරු වෙන්නේ නෑ නේද කියලා. මාත් ඒ කල්පනා කළා යකෝ ගරු කටයුතු කලාකරුවෙක් විදියට මාස්ටර් දෙකක් දාලා හාමිනේගෙන් ගුටි නොකා කොහොමද ඉන්නේ කියලා. ආ දෙන්නත් එක්ක දැන් මෙන්න මෙහාට ඇවිල්ලා මේ අභ්‍යාසය කළා නම් මේක කොමල රී වලින් පටන් අරගෙන උච්ච පාවලට පනින්න ඕනේ මැදින් ඈ. අල්ලාල දෙන්නත් එක්ක ආ මාස්ටර් ආ අභ්‍යාස නම් හොඳයි. දැන් අපි ඔය කොමල රී වලින් පටන් අරන් උච්ච පාවලට පනිනකොට අහල පාලින් 119 ගහයිද? ඔව් එහෙම ගතියක් ඒ රාගේ තියෙනව නේද? හරි එහෙනම් අපි බ්‍රීතින් එක්සයිස් එකක් කරමු කොකෝ දෙන්නම එන්න මෙහාට. බ්‍රීතින් එක්සයිස්? ඔව් හරි ආ මෙහෙම යා. හූ හා අන්නේ මේ ගල්ලන්න. හැබැයි එක්සයිස් එක හරියටම වැදුනා කියන්නේ අන්තිමට අම්මා කියලා කියවෙන්න ඕනේ. මොකද එන්න මල්ලම බලන්න. 1 2 3 හෝ හා අම්මා. හරිද මක්ක? හරි වගේ නේද? ඔය බ්‍රීතින් එක්සයිස් එක ඉවර වෙනකොට 119 එකට කෙසේ වෙතත් 99 කෝල් කරයිද දන්නේ? ඒ කාටද වහේ? සුවසරිය ඇම්බියුලන්ස් එකට. මෙතන කාට හරි පණ යනවා කියලා. එහෙමද මේ එහෙනම් අදර මුකුත් අපි නොකරේ මුනේද? මේ මං පොඩ එබුව හන්දිය පැත්තට ගිහලා එන්නම් ඈ. හා මේ කට්ටිය ගෙවල් වලට යන්නේ. අපේ මාස්ටර් මේ වෝකල් එක්සර්සයිසස් වගේ කරා. මියුසික්. ආ අම්මා. කොයි සින්දු? ඒ මේ මොනවද බං ඔය කියන සින්දු? අඳපානයි ගඳපානයි පාටිදෙම රයිම් වෙනවනේ අයියේ. අයියේ දත් පිටකන්නේ. මොකෝ සාහිත්‍ය අවුද? අනේ නෑ මේ මගේ හිතට නෙවුව වචන කරලා එලියට දාන්න අමාරුයි මල්ලි. ඒකින්ද සින්දු මුකුත් නොකිය ඉන්න උත්සාහ කරා මල්ලි. මේ සංගීතයි. ඇයි ඇයි? ඔයාට කියන්න බැරි වුණානේ. ඒ මොකද්ද? පාට වචන සෙට් එකක් ලියුණා කියන්කෝ. මේක පොඩ්ඩ බලන්නකෝ. ඕ මලවදි අකියම් බලන්න. හෙල්ල ඇත අපිට නැත. විරහව ඇත ආලය නැත. දුක නම් ඇත සතුටක් නැත. යාළුවෝ ඇත වැඩක් නැත. ජීවිත ඇත තේරුමක් නැත. සීන ඇත ෂුවර් නැත.
අයියෝ ඔය ටික ඉලාස්ටික් කරලා සින්දුවකට පටල් කරන්න පුළුවන් නේ බං ඕනේ මම නැති වෙලාවක කරහන් දැන් අර කමර්ෂල් එක උඹ කළාද ඔව් සංගීත අයියේ ඔයා දන්නවනේ මේ ඩස්ටි මල්ලිද වැඩක් බාර දුන්නම ආයි ක්ලයන්ට් හොල්මන් වෙන්න හදනවා කියලා මොකද මම නොදන්නේ හරි ඒක පොඩ්ඩක් කියහම් බලන්න කමර්ෂල් එක මම ඔබට කරන්න කිව්වේ අර මනාලියන්ට අඳින පටලෝන බ්‍රයිඩල්ස් කමර්ෂල් එක නේද? මොකක්ද කියලා තියෙන්නේ? උටා මට මංගල සේවේ නිකන් ඇහුනේ අවමංගල සේවේ වගේ. හරි හරි අවුලක් නෑ අයියේ. දැන් කරපු එක අරන් තියමුකෝ. කවදා හරි ඕන වෙන්නේ නැතේ නේ. ඔය කියන සින්දු යකෝ ආදරේ නාමේ දාලේ නෝද බං මොනවද ඔය සින්දු සංගීතය දන්නේ නෑනේ දැන් එහෙම තමයි බං ආදරේ වැඩි වුණාම දාලේ යනවා ඕ එහෙමද මොන ලව්ද බං ඒ ලව් නෙමේ මලයි ලව් මී අයියට කියන්නේ හා දැන් අර ඉස්සර වගේ papu එහෙලක් තියෙනවා හොඳ කරන්න බැරි ලෙඩක් තියෙනවා කියලා කියන්නේ නෑනේ කෙලින්ම දන ගාල වැන්ද සමුගත්තා අයියේ මම අර තව සින්දුවක් කළේ දෙපා නැමද සමුගන්නං ආදරේ නමින් ඔබ ඔහුත් එක්ක හොඳින් ඉන්න සුබ පතමි සිතින් කියලා කවයි මේ අනේ අනේ ඇති මල්ලි එයි වෙන කියන්න එපා උඹ දන්නවනේ මල්ලි මම හරිය සංවේදී පුද්ගලයෙක් බං සමහර දේවල් දරාගන්න බෑ මට අනිතයියේ අන කඩාගෙන වගේ ත්‍රිවිල් එකක් ආවා සුවර එකටම පොලිසියෙන් පස්සෙන් පන්නනවා වෙන්නේ නැති මේ යන එන මං නැති වෙලා මෙහෙට දාන්න නැති බං අර බලන් අර ඈ කෝ බං ජීප් එකක් නෑනේ අන්නේ කෝ කවුද බහැලේ ඉනවා නෑ අයියේ අර මාස්ටර් සරිගම කන්නගේ සංගීත සපුව කොහෙද තියෙන්නේ ආ මේක තමයි සංගීත සපුව ඈ ඇයි මලි මාස්ටර් හොයන්නේ මොකක් හරි හයර් ඇරියස් එකක්ද පොල්ලක් තිබ්බද නෑ 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 අයියේ මම තල්ලුව එක්සත් විරෝධ රට සංගමේ සභාපති ඔව් අපේ සංගමෙන් තීරණය කළා මේ සින්දු ඇල්බම් එකක් කරන්න අයියේ මට ඉක්මනට මේක අල්ල ඩකලා ඩකලා අඩුවේ දංගමන් යන්නේ නියම වාහනේ සුවපහසුයි නිල පහසුයි අපේ වාහනේ අඩුවේ දංගමන් යන්නේ නියම වාහනේ සුවපහසුයි නිල පහසුයි අපේ වාහනේ රෝද තුනෙන් පාරේ ලුවන්නේ එකක් වාගේ පෙනෙන්නේ ඕන තරම් මේකේ තියෙන්නේ ඒක තමයි මසුරන් වටින්නේ පෙනුම ජාති හරි හුරු බෝටි පෙනුම ජාති හරි හුරු බෝටි වීලෙකින් අපි යනකොට කෙල්ල බලන්නේ බලලා අසත් වනන්නේ අයියේ වෙන්නේ මම ඔයාලට වැඩේ බාර දුන්නා. මේ ඇඩ්වාන්ස් එක ගන්න ඕනේ. නෑ නෑ දැම්ම ගමක් නෑ. නෑ 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 මේ ගන්න. මෙන්න මේ ඇඩ්වාන්ස් රුපියල් 100 ගන්න. ඇඩ්වාන්ස් 100? ඈ ගත්තයි. නැත්තං ඒකත් නෑනේ. මූයකෝ. මේ දැන් ළමයි අපිට ඔය ආපු තල්ලුව එක්සත් ත්‍රිරෝධ රත සංගමේ වැඩි අපි ඉතමත් ඉහෙලි හොඳට කරලා දෙන්න ඕනේ මුදල් ඉස්සර කරගන්න එපා කියනවා හොඳේ නේ නේ මුදල් කොහොමත් ඉස්සර කරගන්න වෙන්නේ නේ ඇඩ්වාන්ස් 100යි දුන්නේ නරකමක් නෑ දැන් නිකන් හිතහල්ලා මගේ ඉන්න සිහි නැති වෙලා කානුවට වැටෙන්න ඔන්න මෙන්න වගේ ඉන්න අවස්ථාවක අපිට පීඩ වෙන්න ඉන්නේ කවුද ඔය ත්‍රිවිල් සහෝදරයෝ නෙමෙයිදහ මේකින්ද අපි මේ වැඩේ හොඳට කරන්න ඕනේ හොඳට මේ මාස්ටර් ආ මේ වැඩේ බාර දෙන්න ආපු තල්ලු එක්සත් ත්‍රිරෝධ රත සංගමේ සභාපති මල්ලි කිව්වා ආ නිකන් කන පුපුරන්න සින්දු ටික දැන් හොන් ගහන් කෙල්ලෙක්ට වෙට්ටුවක් දාලා යන්න සින්දු ටික තියෙන්න ඕනේ කියලා හරි හරි මං සින්දුව මොකක් වුණත් අදාළ නැහැනේ එයාලා මොන සින්දුව දැම්මත් කෙල්ලෙක් දැක්කම හොන් එක ගහලා වෙට්ටුවක් දානවමනේ මේ මාස්ටර් ආ මෙන්න මේ වගේ සින්දු කොහොමද බලන්නකෝ
මේමයි දැන් ළමයිනේ දැන් මේ ත්‍රයිසක රියේ තියෙන ප්‍රතිලාභ ගැන ජනතාවට හේතු ගැන්වෙන ගී සමුච්චයක් අපි නිර්මාණය කරන්න ඕනේ. අහන අහනයට ඔය ත්‍රයිසක රිය කිව්වට තේරෙන එකක් නැහනේ නේද? අපි කෙලින්ම හොම්බට යන වගේ රටම දන්න ආතයික වීල් එක මීටර් ටැක්සිය වගේ මේ වචන ටිකක් දාලා සින්දු ටිකක් කරමු. අහන පොරුදු මෙරෙදි ටිකක් ඕනේ අපි කරන්න. හොඳේ මාස්ටර් මෙන්න මෙහෙම එකක්. ඉපාරුඹ තුවලින් යන සින්දුවක් හදුවද? ඒකත් නරකම නේ වන්නේ තෝනේ. ආයෙමි මෙහෙම තුවලින් සින්දු හදුවම නිකන් වෙනම කික් එකක් තියනවනේ. නිකන් හිතාංකෝ ත්‍රිවිල් එකක යන ගමන් මේ තුවලින් යන සින්දුව දාන් විතක් කාලා පාර පුරෝල නිකන් බතික්කල වගේ තුග්ගල කෙලපාරක් ගන්න පුළුවන්නේ. ඇස්කිමල්ලි අපිට බැරිද ඔය ත්‍රිවිල් වල දාන් යන්න මේ හදන සින්දු වලින් නිකන් සමාජයට ආදර්ශමත් පණිවිඩයක් දෙන්න? නිකන් සින්දුවක් අහන් යන ගමන් හැදෙන්න වගේ දෙයක්. ඕන් කිව්වා මේ අයියේ ත්‍රිවිල් කියන්නේ ෆන්නේ බං. සිං සිං ගාලා එහෙන් මෙහෙන් දාලා රේස් යනකොට ඔය කියන පණිවිඩ ඇහෙයිද බං? ටින් ටින් ගාන සද්ද විතරයිනේ ඇහෙන්නේ. ඒකත් ඇත්ත. අනික මල්ලි ඔය සමහර ත්‍රිවිල් පාර යන ස්පීඩ් එකට වඩා එවයි මීටර එක ස්පීඩ් දුවනවනේ. වයි සමහර මීටර් ෆෑන් වගේ දුවන්නේ. ඕ අයරේකට යන අයගේ කටේ කෙල හිඳිලා පපුව ඩිඩ්ඩික් ගගා ගැහි ගැහි මෙලෝ සිහියක් නැතුව ගැහි ගැහි මීටරේ දිහා බලන් ඉන්නේ. අන්න ඒකනේ අයියේ. ඉතින් දාන්නේ මොන සින්දුවද? ඒ සින්දුව ඇහෙන්නේ නැහැ ඕ. ඇත්තටම ආදර්ශමත් නෙමේ. මොන සින්දුවක් දැම්මත් වැඩක් නෑ තමයි ඒක හරි. ඔය සමහර ත්‍රිවිල් වල මීටර් නිකන් පාර යනවට වඩා ස්පීඩ් යනවලු අයියේ ට්‍රැෆික් වල නවත්තලා තියෙනකොට. මල්ලි මෙහෙමයි. ඒකට කියන්නේ වේටින් කියලා. වේටින්? ඔව්. නිකන් හරි රේල් ගේට් එකකට වගේ සෙට් උනක්. බඩුම තමයි මල්ලි ඈ. අයියේ. වචන් ටිකක් ලිව්වා මෙලඩියක් දාලා දෙන්න පුළුවන් අයියෝ. නිකන් දිස්ටඩිඩින් එක මේන් වචන් ටික. ඔව්. යනකොට හරිම ජොලි ගානක් වැඩියේ නැති වෙලාව ඉතුරු වෙන්නේ නැද්ද හයිටින් නැගලා ගමන ගිහින් එමුකෝ අපුතුටින්. අනේ මල්ලි මේ මට නම් මෙව්වට මෙලඩි දාන්න බෑ. ඈ මං උඹට කියලා තියෙනව නේද රාහු කාලේ මරු සිටින දිසාවල්ලල සින්දු කියන්නපා කියලා. දැන් මාස්ටර් නිදාගෙන ඉන්න කාලේ කියන්නේ අපේ රාහු කාලේනේ. මාස්ටර් නිදාගෙන ඉන්න පැත්ත මරු සිටින දිසාවනේ. ඒකනේ නිකන් ගැහැරුණා විනාසයි නේදින්. සංගීතයි ඈ උඩක් රහසින් වගේ කියහන්කෝ කොහොමද ඒ ගීත සාහිත්‍ය කියලා. මේ පාර නිකන් පයින් ගාන හිතෙන් නැති ගානට රයිම් වෙනවනේ. මේ අවුලක් නෑ මල්ලි. මේ දැන් ඕක ත්‍රිවිල් වල දාගෙන යන්නද ඔය හැදුවේ? ඕ සංගීතයි ආ ඕකේ අන්තරා කොටසේ තියෙනවා. මොකද්ද? අවනට බඳු වේගෙන් යන රෝද තුනේ සවනට මේ බිඳුව ඇහෙන ගී වැයුනේ.
කියලා. ඒ කියන්නේ අයියේ අර බෆල් වලින් දිරි දිරි ගාන සද්ද එනවනේ. ඔව් හරියන්නේ. ඔව් හරියන්නේ. ත්‍රයිසකරියක දාන්න සුදුසු ප්‍රායෝගික වෙනම සින්දු තියෙනවා මං. අන්න නැගිටලා. දැන් ඉතින් හරියටම හරිනේ. ආ මාස්ටර් මේ නැගිටද? ආ. ඔන්න තා පොඩ්ඩ නිදාගන්න වෙලා තියෙනවා ඒකයි. බෑනේ බෑනේ. මම දැන් උඹලට මෙතන උදව් කරන්න එපා. ඒව කරන්න ඕනේනේ. නෑ උදව්ව තමයි තව ටිකක් වෙලා නිදාගන්න එක. මේ එක්ක මාස්ටර් ඉතිවන සින්දුවක් කරලා දෙනවයි. අනුවත් දාලා දෙන්න කො වචන ටික තියෙනවද? නැත්නම් මම වචන ටික දාලා දෙන්නද මොකද කියන්නේ? ආ මාස්ටර් එහෙනම් ඔයාම වචන ටිකක් දාලම දෙන්නකෝ. යනවද මේ පාරේ දන්නේ නිති මාර්ග අපේ දිවි අනතුරේ මේ වසවර්ති කොල්ලෝ වසවර්ති කොල්ලෝ බගෝ අන්න තල්ලුව ත්‍රිවිල් පාක්කගේ සභාපතියව වොන් ඔය අයියේ මේ අර සින්දු ටික පා හොදේ ඒක කිලියන්න ආවේ ඔ එන අවුල්ලප්පා ඒකනේ ඊයගෝ ආවට වඩා ස්පීඩ් එක ගියා නේද වැඩේද නෑ ත්‍රිවිල් එක ආ මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඕ